ෝෂණය වංචාව නාස්තේ අක්‍රමිකතා සහ ආකාරක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකියක් දැන් අදලයන්නේ තුන්සය විසිහත් වැනි ටෙලිවකිය. ෙිවකීට පාදක වෙන්නේ මේ අප ආයේමත් රැවටීමට ආසන්නයි කියලා තේරුම් කරන්නටයි හොඳේ එහෙම වෙන්ට යන්නේ මේ අපේ දේශපාලන උන්දලා දැන් අර පරණ බෙරපදේම වයන්න පටන්ගෙන තිබීම සහ මේ නිහන්ඩ පුරවැසියන් නිසයි හොඳේ නිහඩ පුරවැසියන් හරි දැන්ුවේ හතර අතින්ම පරණ බෙරපදේ වැයෙනවා මොකක්දේ මේ රට ගොඩගන්න පුළුවන් අපිට විතරයි අපි මේ රට ගොඩගන්නවා මයි දැන් තෙල් පෝලිම් ගෑස් පෝලිම් නෑ අද ඩොලර් ප්‍රශ්නත් නැෑහැ හරිද ඇතිවෙන්ට ඩොලර් තියෙනවා දැන් රට බංකොලොත්්බාවෙන් මිදිලලා රට බංකොලොත්තුනෙත් අපේ කාලේදදි රට ගොඩගත්තෙත් අපේ කාලේ දිනේද. අපිට විතරමයි මේ රට ගොඩගන්න පුළුවන් අපි මේ රට විස්සයි හතලි සටේදී සංවර්ධිත රාජ්‍ය කරනු හොන්දේ අය අපිටම තමයි කරන්නට පුළුවන්න්නේද. ආං මේ බෙර පදේ දැන් ආයේ ඇහෙන්ට පටන් අරන්නන්නේද. කි? සිදු හිරිකිතියක් ලැජ්ජාවක් නැතුව. අපි ආයේ ගොඩගන්නවා. අපේ වැරදි අපි හදාගන්නවා නේද. ආය අපිට වරදින්නේ නෑ. ඕු කතාව හෙන්ට පටන්ගරා. මේ කතාව අහන්න? අත්පුඩි තලන්න නිහන්ඩ පුරවැසියනුත් යළි පෙළගැසමින් ඉන්නවා අත්පුඩි තලන්න නිහඩ පුරවැසියන් හොඳේ දැන් මේ රටට වහා වහා සක්‍රීිය පුරවැසියන් අවශ්‍යයි අරමේ සීතාම්බර් සලුපට ඇඳ මේ දේශපාලන නඩයට හෝ හෝ කියලා රජ්ජුරුවෝ හෙලුවෙන් කියලා කියන්ට පුළුවන් පුංචි කෙල්ලු කොල්ලො ටිකක් අවශ්‍යයි ඔහේලට බැහැ අවරුදු හැත්ත පහක් පුරා අපි ඔහේලගේ මේ ස දර කතාාව තමයි ඇහවේ කියලා මෙහොරුන්ගේ මූනට කියන්න පුළුවන් ප්‍රශ්න කරන්න පුළුවන් අබීත පුරවැසියන් අවශ්‍ය කරලා තියෙනවා උදේ ඉඳන් හවස් වෙනකං බොන බේබදු තාත්තා. ගෙදර තියෙන අන්තීමම වේවැල් පුටුවත් උකස් කරලා ඉවරවෙලා ඒකෙනුත් බීලා. බීල බීලා අද දුවට කියනවා මම උඹව ලොකු දෑවැදදක්කෙක් හොඳ කොල්ලෙකුට බන්දල දෙනවා. මට මේ උකස්තියාගන්ට උඹේ ඔය කරේ තියෙන මාලෙදී පං කියලා. ගෙදර කිසිම දෙයක් නෑ. අවුරුදු හැත්ත පහක්පුරා කරලා තියෙන්නේ අහල්ල පහල ගෙවල් වලින් අයට ගත්ත එකයි ගෙදර තිබුණු දේවල් විකුණොප්පයකයි. එහෙම කරපු බේබඳ තාත්තා දූගේ කරේ තියනෙහි නිම රත්තරංචීෙන් පටත් ගලෝගෙන ගිහිල්ලා විකුණලා ආ සි. වෙච්චි නිවසයි ඉඩමයි යලි ගොඩගනී කලා ඔබ විශ්වාස කරනවා නම් අපිට වරදින්න යන්නේ ආය හදාගන්න බැරිගානට වර්දින්න යන්නේ අද ආය කියලාටෙලිවැකිය සටහන් කරලා තියන්නම් හොඳේ අවුරුදු හතලිස් පහක් පණහක් එක දිගට මේ පාර්ලිමේන්තය හිටපු දේශපාලක් නයින්කීදනෙක් කින්න්නවද මේ අයගෙන් ජනපති රනිල්වර්ගන් කොළොඹ දිස්ශ්‍රික්කය නියෝජනය කළ අුදු හතලිස් පහක් විතර ක්‍රියාකාරි දේපාලක් නයක් කොළොම් පැල් ත් ජීවිත ටික අවසන් කරන්ට පුළුවන්ගුණාද අදත් කොළඹ දරුවන් කී දහක් මන්ද පෝෂණයෙන් පෙළෙනොවද නේද ඊයේ පාර්ලිමේන්තුදී සෞඛ්‍යමතික ෙහෙලිය අපේ රටේ මන්ද පෝෂණය ගැන අලුත්ම වාර්තාව සභහ ගත කලා ලංකාවේ පලාාත් නවේම ආවරණය වන පරිදි තමයි මේ සමික්ෂණය කරලාතිය ෙහොදේ කරලා තින්නේ සෞඛ්‍යමමාත්‍යයන් ශෙමයි අවරුදු පහට අඩු දරුවන් සහක්කාන්තාවන් ලක්ෂ දහයකටාසන්න ගාන මතක තියාගන්න ල ශෝදාාවිකට ආසන්න සංඛ්‍යාවක්ං, මන්ද පෝෂණෙන් පෙළෙන රට. අවුදු පහට අඩු දරුවන් ඉන්වාලු ලක්ෂ තුනකට වැඩියෙන් හොඳේ මන්ද පෝෂණය නෑ ලැජ්ජ වෙන්ට ඕනේ ඔහේලා මේ රටේ දේශපාලන නඩයට ලැජ්ජා නැති නිසා ලැජ්ජ වෙන්න්ට දෙයක් නෑ මේක මතකතියාගන්න ඔය මගේ වැටුප අර්කට දෙනවා මගේ වැටුපුවත් මම ගන්නේ නෑ මගේ වැටුප එදා ඉඳලයන්නේ අහවල් අර මුදුලට කියලා ඔය සමාර්දේශපාලක් ඥෝ කීනවාවන නේද දේශපාලන නඩේටම අපට කියන්න තියෙන්නේ තමුල්ලගේ රස්සාාවද දේශපාලනේ තමුල්ලගේ රැකියාව දේශපාලනය වෙනුවෙන් බොරුකීම මේ බලන්න කොම මේ හිටපු සෞඛ කැමතිනයක් අද වනජීවිී හරිද පවිත්‍රදේ විවාන්‍ය ආරච්චි මේ බලන්න මේ සෞඛ්‍ය ගැන අද මේ මාධ්‍ය හමුවේදි කියන පට්ට පල් බොරුව මෙහෙමයිතින් අපිට ඇතිවෙන්න මේ රටේ බිහෙත්තියෙනවා. ඇතිවෙන්න දොස්තර මහත්තුරුවෙවා ඇතිවෙන්න මුදල් තියනවා ඉති ඒක නිසා හංහිතන්නේ මේ ගැන අනශ්‍ය ප්‍රශ්නයක් ඇතිකර යතුන දැ ඔබතුට ෙට නහදනු. බතුමාට දෙන බෙට්ටික ලංකාව තියෙන මනුස්සෙක් වගේම ඇතිකුත් සත්වයෝ ඉතින් අපි ගොඩගඩ පුලුවන් උපරිම වෙහෙස දරනවා කිසිම වෙලාවක මුදල් ප්‍රශ්නයක් වෙලා නෑ ඒ වගේම බෙහෙත් ප්‍රශ්නයක් වෙලා නෑ දැන් බලන්නකු මේ වන ජීව ඇමතිනිය කියනවා සතුන්ට බෙහෙත් කරන්නටත් ඇතිවට බෙහිතුත්තිය නොලු සල්ලිත්තියෙනවලු හොඳ ඒ සතුන්ට තියෙනවා කෙළ හිතාගම කුණේද ඒවගේම කියනව මේ අපිටත් බෙහෙත් කරන්න ිනිසුන්ටත් ඇතිවෙන්න බෙහෙත්තියෙනවලු සල්ලිත්තියනවු නේද මේ සෞඛ්‍යමති කෙල? ඕ කියනවා රුපියල් බිලියන හැට හතක් බිහිෙත්වට ඕනනි මාස් පතා දෙන්න නම් කිව්වලු ඇ බිලියන ට හය මාසකට එය පහෙන් බෙදලා පංසකටඒඒක කොටසක් හැතිටත් දෙවතාවකට අමාසයතුළ දෙවතාවට ලබා දෙන්නත් එක ගෝඩක් ඔය මේ මුළු සෞඛ්‍යමඉන්න මහුන්දල්ල දවසක් පෘතිසාචවත්තියලා කිවූ අවුෂද දෙසිේ හැත්තෑවක් විතර අඩුයි හිඟයි කියලමේ සතියක් නෑතාම තින අපි කවදාවත් බාලිෙත් කිසිව ඇගීමක් නැතුව ගන්නගන්න කටයුතුරේ නෑ ටෙසිය හත්තාවක් පමණ

මේ වෙනකට අපි ඒවා මිනිදී ගැනීමේ ක්‍රියාවලිය අනුගමනය කරමෙන්න්නොත්. දැන් ඔබ බුද්ධිමත් සක්‍රිය පුර වැසියක් නම් මේ හොර නඩයෙන් මේක අහන්න ඇයි අපි තමුන්ලට ආයේ ඡන්දෙ දෙන්න ඕනෙ කියලා අවුරදු හතලිස්පහක් පණහක් පාර්ලිමේන්තුව ඉඳ ලතුන් අපිට ඉතුර වුණේ මන්ද පෝෂිත දරුවන්නම්. අපිට ඉතිරි වුණේ බෙහෙත් හිඟ එන්නත්වලින් රෝගීන් මැරනරටක්නම් අයේ ඇයි අපි මේ වගේ උන්දලට රට දෙන්න කියලා. ආයි දෙෙන්ට ඕනි කියලා ඒ ප්‍රශ්නය අහන්න එක වෙලාවකට සෞඛ්‍ය ඇමතිකමදේනවා. තව වෙලාවකට එයාටම වන ජීවීදේනවා. අහර්ද දැන් මේ. එතන මඇති පරස්පරේ බලන්න එකකාලෙක රටේම ජනතාවගේ සෞඛ්‍ය බාර ඇමති නිය. ජනතාවබාර ඇමති නිය නේද. අද වන ජීවි බාරදීල සත්තු බාරදීලා ැන් ඔබට පේනවාද මොන විද්‍යාත්මක ඇමතිකම් බෙදීමක්ද මේ කියලා. ඇ අර්ද අද මුදල් ඇමති හෙට සමහර කලට දීවර ඇමති. අද දීවර ඇමති සහර කලාට හිට දධශාසන ඇමති අත්ද කෘෂිකාර මෑමැති හෙට සමාරකලාට මහමාර් ගැමති ඇත්තටම රට වැස්යන් ලෙස ඔබ ඔබෙන් මේ ප්‍රශ්නය අහන්න මේ උන්දලාව ඇයි අපි තෞදුරටත් පත් කරලා යවන්ට ඕනි කියල් අං ඒ ප්‍රශ්නය ඔබෙන් අහන් හරිද මේ අයිගේ රැකියාව දේශපාලනය සහබුරකීම ඒ දෙකම කරන්නේ මොකටද හොරකම් කරලා උන්දලගේ දරුවන්ට අධධිපෝෂිත පවල් ජීවිතයක් දෙන්න අපේ දරුවන්ට මන්ද පෝෂිත ජීවිතයක් දෙන්න කියලා තේරුම් ගන්න තුරාවට ඔබේ ද දරුවන්ගේ දෑස්වල කඳලු මකන්න බැරිබව අද ටෙලිවැැකිය ඔබට ලයාාතියන්නම්. හොඳට මතකතියාගන්න උන්දලා හොරාකාලා උඳලගේ දරුවන්ට අධිපෝෂිත පෞුල් ජීවිතයක් දෙනකොට ඔබේ අපේ දරුවන්ට ලැබිලතියෙන්න්නේ මන්ද පෝෂිත ජීවිතයක්. ඒක තේරුම්ගන්න තුරාවට ඔබේ දරුවගේ දෑස්වල කඳළු හෝ කුසගන්න නිවන්න බැරිබව මතකතියාගන්න කියලා අද ටෙලිවැකය අවසන් කරනවා.